නිවසේ මෙවැනි මතු පිට රැඳෙන විසබීජ 99.9%ක්ම විනාශ කරන වින් ක්ලීනර්ස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් බඩ රොෂාන් අබේසුන්දර ශ්‍රී ලංකාවේ තලේ මන්නාරමේ සිට ගිනිකුණ දිග ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සයුරේ පිහිනා ගොස් යලි තලේ මන්නාරම් වෙරළ දක්වා පිහිනා එමින් වසර 50ක් පෙරනි වාර්තාව බිඳ නව ආසියාතික වාර්තාවක් පිහිටුන් ලැබුවේ පසුගිය ඉරිදායි කිලෝමීටර 59.3ක දුරකින් සමන්විත එම සමස්ත දුර ප්‍රමාණය පිහිනා අවසන් කිරීමට ඔහුට ගත වූ කාලය පැය 28යි විනාඩි 19යි තත්පර 43ක් 31 හැවිරිදි රොෂාන් අබේසුන්දර උපත ලැබුවේ මාතරපොල් හේන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිට මුහුදට තිබුණේ මීටර 300ක පමණ දුරක් වූ නිසාම කුඩා කල සිටම රොෂාන් සිය මිතුරන් සමග මුහුදේ පිහිනා යාම විනෝදාංශයක් බවට පත් කරගෙන තිබුණා. සිය විනෝදාංශය වූ පිහිනීම තුළින් රට විනුවින් ජාත්‍යන්තර වාර්තාවක් පිහිටු වීමට අරමුණු කර ගැනීමට හේතුව නායක ගුවන්බට රොෂාන් අබේසුන්දර අද දිනන බිග් ෆෝකස් සංවාදයේදී මෙලෙස පැහැදිලි කළා. 1971 වීර් කුමාරන් මහතුමා ලංකාවේ ඉඳන් ඉන්දියාවට පිවිල්ලා කියන ගිනස් වාර්තාවක්. එයාට කිව්ල තියෙන පැය 51 කාලයක්. ඔව්. මගේ අරමුණ උනේ ඒක මං කලින් දන් හිතේ තිබ්බ අදහසක්. හිතට ගත්තා. ওই කාලේ තෝ වාර්තාව ගැන ඔබ දැනගන්නේ. ඒ වාර්තාව දැනගෙන මම අවුරුදු 10 විතර කලින්. මේ හොදයක් ලංකාවේ කෙනෙක් කරලා තියෙනවා. එයා වෙනුවෙන් ගොඩක් ලොකු සේවයක් ලංකාවෙන් මුද්දරක් එහෙම ගහලා ගොඩක් එයා ගිනස් වාර්තාව දීපු හොඳ වීර පුද්ගලෙක් ලංකාවේ. ඒ කියන්නේ අවුරුදු 10ක විතර ඉඳන් තිබුණු අරමුණ. අරමුණ මේක. චරෙන් චන්දරකින් අපි දැනගන්න කැමති අපි දැක්ක දැන් රොෂාන් පැය ගානක් පිහිනගෙන යද්දි කොහොමද ආහාර ගැනීමක් සිද්ධ වෙන්නේ වතුර ලබා දෙන්නේ කිලෝමීටර් 5න් 5ට තමයි මෙයාට විවේකයක් ගන්න පුළුවන් කිසිම යාත්‍රාවකට අත තියන්නවත් හැකියාවක් නැහැ එහෙම මොනවත් බෑ අතින් දෙන්න බෑ අපිට මොකක් හරි මේ ආධාරයෙන් කෑම ලබා දෙන්න පුළුවන් අපි ලබා දෙනවා මෙයාට චොකලට් ඒ වගේම පල් දොඩම් ජල ජීවීන් ඉන්නා මේකේ තව මෝරු ඉන්නා ඩොල්ෆින්ලා ඉන්නා මේ අයගේ පරිසරක පද්ධතියක තමයි අපි මේ දේ කරන්නේ සුරුවත් දැකීමක් බවට පත් වෙන්නේ අපි උදෑසන ඉන්දියන් බෝඩරේ ක්‍රොස් කරන ලංවෙද්දි වගේ තරම අපේ හිතුවේ මේ ෂාක් ඇටැක් එකක් කියලා අපි දැක්ක මීටර් 10ක 12ක වගේ දුරක ඉඳගෙන 3-4 දෙනෙක් ඇවිල්ලා යනවා ඊට පස්සේ අපි තව ටිකක් ඔබ්සර්ව් කරද්දී අපි දැක්ක මෙයාලා මේ ඩොල්ෆින් රංජුවක් ඊට පස්සේ පීනගෙන මෙයා සරාට යද්දී එයාගේ පැත්තෙන් වගේ යාලා එයාට සපෝට් එකට වගේ මගේ ළඟින් යනවා ඉතින් ඇත්තටම අපි හරි සතුටු වුණා ඒකෙන් මේ පුහුණු වීමක් අතරතුරත් එක්තරා භයානක සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා ඇත්තටම පටන් ගන්නවා මාතර පොල්ලේහෙන ඉඳලා අපි යනවා ඉක්කඩුවට ට්‍රයල් එක එලි වෙලා උදේ පාන්දර 6:00 විතර කිලවෙල්ස් කෙනෙක් ලොකු කිලවෙල්ස් කෙනෙක් ඇවිල්ලා දැන් අපේ බෝට් එකේ ඉඳලා මීටර් 10කට ඒ වගේ ප්‍රමාණයක ඉඳගෙන ලොකු සද්දයට ඇවිල්ලා උඩට ඇවිල්ලා නැවත යට යනවා ඊට පස්සේ අපි බෝට් එක ඉස්සරහට අරගෙන මෙයාව ආරක්ෂා කරගන්න ඕන නිසා පොඩ්ඩක් කිලවෙල්ස්ට ලං කරන්න ඕන කිලවෙල්ස් එතනින් අයින් වෙනවා කොහොමද මේ වගේ දෙයකට මානසිකත්වය හදාගන්නේ ලොකු ශක්තියක් හිත ශක්තියක් ඕන මොන ගත ශක්තිය තිබ්බත් ඇයි වතුර රෑ මුකුත් පේන්නේ නැහැ අපිට ඒ වගේ ඔලි වදින පොල් කැලේ ප්ලාස්ටික් බෝතල් නම් මම රෑ සුම් කරනකොට ඒක ජලි පිස්සින්න වගේ ආවුනොත් මරණ තත්ත්වයට වගේ පත් වෙන තරම් ජෙලිෆිස් ලෝකේ ඉන්නවා ඉන්දියාවට බොහොම වැඩි ජෙලිෆිස් වර්ග මගේ හිතේ අරමුණක් තිබ්බේ අරමුණ කරා යන්න ඔය දරා ගැනීම සහ ශක්තිය කියන දෙකම ලැබුණේ ක්‍රීඩාවෙන් අපේ අම්ම තමයි ඒක සම්පූර්ණව කියන්න ඕනේ ඒක ආහාර පානත් එක්ක ශක්තිය හිතේ ශක්තිය හැමදේම ඒ වார்த்தාව පිහිටුවලා සිංහදජය අතේ දරාගෙන යලිත් වෙරළට එද්දි මොන වගේ හැඟීමක්ද ඇති අම්මල තාත්තලා පෙස්සල් ඔක්කොම ලකිති හිතට මාස සතුටක් ඇතුණා මේක මේවයි කාලෙකින් විතර කරගන්න පුළුවන් මේව ගැන අම්මයි තාත්තයි මොනවාද කිව්වේ අම්මයි තාත්තයි හැමදාම අම්ම කියනවා ඒ තමයි පුතාට මුස්සර නැ මං ඉදිරියෙන් ඉන්නේ ලැබස්සත් අම්ම තමයි එනවා ඉස්සරහට ඒ කියන්නේ පුරුද්දක් වශයෙන් මූණට හම්බෙන්නේ නැන්නේ අම්ම තමයි හැමදාම අනේක විද දුක් කම් කටුළු මැද උස්මහත් කළ සිය පුතු ලක්මව වෙනුවෙන් තැබූ ජාත්‍යන්තර වාර්තාව පිළිබඳව රොෂාන්ගේ මවට ඇත්තේ අපමණ සතුටක්. නැත්තම් කියනවා නම් මං උදේ රැයින් නැකරලා ඉදි අප්ප ටිකක් හම්බගෙන පලාකුල ටික විකුණගෙන රෝල්ස් කට්ලට් ටිකක් හදාගෙන මං හැමදාම උදේට මේ කොනේ ඉඳලා අර කොනට යනකම් ගිහිල්ලා බොහොම දුකසෙ මේ ළමයට ඉගැන්නුවේ. පුදුමාකාර සතුටක් කියන්න බැරි තරම් සතුටක්. අමුතු කේක් එකක් තියාරා. කියලා හැදෙවෝනේ.